වේගම නවසානයි. නවතැන් අවශ්‍ය මගින් ඉස්සරහ තියෙන හෝටලේ නවතැන් ගන්න පුළුවන්. හෙට උදේ 10ට අපි ආපහු මෙහෙ පිටත් වෙනවා. වෙලාවට ඇවිත් ඉන්න. ආ අන්තිමේදී බටහිර පළාතට ආවා. මේ පළාතේදී නම් මගේ අවාසනාව වාසනාවකට හැරෙන බව මට හොඳටම විශ්වාසයි. කවුද අනේ පාර මැද්ද මේ වගේ රේක බිම දාලා තියන්නේ? කළුපෝසේ. නිකම් බොරුවට බය වෙන්න ඕනේ නෑ. මේ මිත්‍යා දෘෂ්ටික විශ්වාස. දවසක් ආගන්තුක ප්‍රේක්ෂකයිනි. ඔබට මොනවද ඕන මහත්තයා? බටහිර පළාතේ මාගේ මිත්‍රවරුන්ට සුබ දවසක්. මම මෙහි පැමිණියේ ලන්ඩන්, පැරිස්, නිව්යෝක් නගර පසු කරමි. ඔබ සියලු දෙනාටම ඉතා දුර්ලභ අවස්ථාවක් උදා වෙනවා මෝහන විද්‍යාවේ හාස්කම් ඔබගේ දැසින්ම දැක බලා ගැනීමට. මේක තොට්ටුයි. ඔන්න මම දැම්මා. දෙකක් දෙන්නකෝ. අඩු ගානේ මන් දිහාත් බලනවාකෝ. මට පුළුවන් හිතට අදහසක් ඇතුල් කිරීමෙන් පමණක් ඕනම කෙනෙක් ඕනම දෙයක් බවට පත් කරවන්න. එහෙනම් තමු කුරුළු පිහාටුවක් කළා මෙතනින් පාවෙලා යනවා කොයන්ද? දැනුමක් නැති මිනිස්සු කොහෙ ගියත් එකයි. කතා කරනකොට මන් දිහා බලනවා. නුඹලා දැන් ගෙම්බන් වෙලා එහි මෙහෙ පැන පැන යනවා. ඔබගේ සහයට ස්තුතියි. ඔය වැඩේ කරන්න හැටි මටත් කියලා දෙන්න පුළුවන්ද? නායකතු කරගන්න බැරි ගනුදෙනුකාරෝ ටිකක් ඉන්නවා මට. මොනවද ඉතින් ඕනේ කියන්නකෝ? සල්ලි. මෙන්න. ඇත්තටම ඔයා කරන්නේ හරිම දක්ෂ වැඩක් නේ. මට කතා කරන අයගේ ඇස් දෙක දිහා බලාගෙන මං කතා කරන්න කැමති. මං ඒකට කැමති නෑ. මම දන්න මිනිස්සුන් පාලනය කරන හැටි. මං පුංචි කාලේ ඉඳන්ම මේ වගේ තමයි. මං කරන හැම වැඩකදීම මට අවාසනාවන්ත දේවල් මයි සිද්ධ වෙන්නේ. අනේ මේක නම් මගේ ජීවිතේට වැදගත් සෝපයක්. කොහොමද? හමුවීම සතුටක්. මම තමයි කවුද බෝයි කියන්නේ. කවුද බෝයි කිව්වා? අර වෙදිකාරයා නේද? අනේ මගේ අවාසනාවට මම මෙතනම නැවතුණානේ. මෙහෙම දෙයක් සිද්ධ නොවුණා නම් මම මේ මුළු පළාතම රජ කරනවා. මට එක සැරයක් ඔයාගේ ඇස් දෙක. දැන් ඉතින් දුක් වෙලා වැඩක් නැහැ. එන්න ගියන්න මං වාගේ අලුත් නවාතනට එක් කරගෙන යන්න. ඔයා එතෙන්ට කැමති වෙයි. අරගොල්ලන් ආපහු හරි ගස්සන්න විදියක් නැද්ද? කම්බලෙන් හයියෙන් ගහනවා. ඒ මට නෙවෙයි ඒවලට. ආ එහෙමද? අර මනුස්සයා මේ හිරගෙදෙට ආපු දවසේ ඉඳලා මේක සත්තුවක්ක් වෙලා තියෙන්නේ. කාටවත් එයාගේ ඇස් දෙක දිහා බලන්න එපා කියලා තියෙනවා. ඒක නිසා තමයි එයා වෙන් කරලා තියෙන්නේ. එයාව ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ මොකද්ද කරපු වැරද්දක් කිව්වානේ. වැරද්ද මේ මොකද්ද? මට හරියට මතක නෑනේ මේ මොකද්ද මේ රෝහණයද මොකද්ද කියලා කිව්වා. ඒක තමයි කරලා තියෙන්නේ. අනේ අපිටත් එයාට වගේ රෝහණය කිරීමේ හැකියාවක් තිබුණා නම් ඕනේ ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන්. අපිට කෑම ගේන්න පුළුවන්. ඒක වඩා දෙයක් අපිට මේක කරන්න පුළුවන්. මුරකාරින්ව රෝහණය කරලා අපිට මෙතනින් පැන ගන්න පුළුවන්. ඕනම දෙයක් කරගන්න. ඒ කියන්නේ අපිට මොටයියේ ඔයා නම් හරි විශ්ව දේවතාවෙක්. ඔයාට ඒ රෝහණය මාව ඇහෙනවද? මම තමයි යුණ්ඩ අයියා. මටත් ඕනේ ඔයාට වගේ රෝහණය කරන්න ඉගෙන ගන්න. රෝහණය නෙමෙයි යන්නේ මෝහණය. මේක උගන්නන්න බෑ. උපතින් මෙන්න ඕන. හරි. මං කියන කෙනාව මෝහණය කරන්න ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද කියන්න? කවුද දැන් මෝහණය කරන්න ඕනේ? කවුද බෝයි? අනේ ආ තමයි මටත් මෙහෙම කළේ. මට යව පේන්න බෑ. මොකද කියන්න තේරෙන්නේ නැහැ. ඒත් මෙයාව මගේ හිතට ඇල්ලුවා. කවුද බෝයි මෝහණය කරන එක මම නොමිලම කරලා දෙන්නම්. ඒකට ඉතින් එයාව හොයාගන්න නම් අපි මෙතනින් එළියට යන්න ඕනනේ. ඔයාට බයිද මුරකාරයෝ මෝහණය කරලා දොරවල් අරගන්න? අදහස නරක නෑ. මට ඒක හිතුනේ නෑනේ.
ප්‍රශ්නේ යාලා මල් ළඟට එනකොට පරිස්සම් වෙනවනේ. දවල් කෑම වෙලාව. මොකද මගේ මේ කූඩුව ඇතුලේ වලක් කාරලා තියෙන්නේ? ඈ? ඔබ දැන් මාගේ අනට යටත් වූ ගිදුලිහිණියෙක් මාගේ අන පිළිගෙන වහාම අයියලාගේ හිර කූඩුව විවෘත කරනෝ. වහාම නතර වෙන්න කිව්වේ. නුඹලා දෙදෙනාම පතොග්ගස් බවට පත් වෙනවා. මේ අලුත් සෙල්ලමට මං හරි කැමති. හොඳට විනෝද වෙන්න පුළුවන්. කවුද බෝයි? අදින් පස්සේ තමයි ඔයාගේ ජීවිතේ නරක කාලේ පටන් ගන්නෙ. මේ ජුණ්ඩයියේ මෙන්න මේ කුක්කාපේ පස්සෙන් එනවා. ඒ පාර මං හිතන්නේ හොරා පොලිස් සෙල්ලම පටන් අරන් වගේ. මේ වෙනකොට කවුද බෝයි දන්නව ඇති අපි පැනලා ගියයි කියලා. මේ ලහකට අපේ පස්සෙන් එනවත් ඇති. අපි යාව රෝහණය කරලා කවුරු කරන්නද හදන්නේ? යාව අපරාධකාරයෙක් කරනවා. ඊට පස්සේ ආ හිරේ ගියාම මං ගිහිල්ලා එයාගෙන් මගේ පලිය ගන්නවා. ඒකනම් හොදාකටයි දුන්නයි. එයාව මෝහනය කරන්න නම් ඉස්සෙල්ලාම එයාව අල්ල ගන්න ඕන. ඒ වැඩේ කරන්නේ කොහොමද? අපි මෙහෙම කරමු. ඒ වැඩේ වෙන කට්ටියකට කියලා කරගමු. ඈ කොහෙන්ද හිනේ පාත්තුනේ? වැහි බලාකුලක්වත් පේන්නේ නෑනේ. මෙයා හරි අවාසනාවන්තයි. කටවාපා අයියලා පැනලා ගිහිල්ලා තින්නේ අර මෝහණියත් එක්ක. මට හිතා ගන්න බෑ දෙගොල්ල එකතුනේ කොහොමද කියලා. මට හිතෙනවා අයියලා යාව මෝහණය කරගෙන කියලා. අර මොකද්ද අර? කාන්තාරේ මැද්දේ කරත්තයක් නවත්තලා බලමු පොඩ්ඩක් ගිහින්. කවුරුත් නැහැ. කොහේ එතකොට මේකේ ආපු කට්ටිය කොහෙ ගියාද? වැඩි සෙල්ලම් එපාත් දෙක උසනවා. කියන දේ යවුනේ නැද්ද කොල්ලෝ? අත් දෙක උස්සගෙන ඉස්සරහට යනවා. ඕගලන්ට වැරදීමක් කළා. මගේ නම කවුද බොයි? මම මේ මොන් කවුද කියලා අපි හොඳට දන්නවා. ගන්නවා මෙහාට ඔය පිස්තෝලේ. ඇත්තට මහත්මයා ඕගලන්ට වෙලා තියෙන ලොකු වැරදීම. මම නරක මිනිහෙක් නෙමෙයි. මිනිහාගේ තුවක්කු අරගන්නකන් ටිකක් ඉන්න. අයියෝ! කොම්බි කනවෝ! කොම්බි කනවෝ! අයියෝ! අනේ කොම්බි කනවා! එනවා මෙතනින් පැනගමු. කවුද බොයි පැනලා යන්න දෙන්නේපා? කවුද බොයි පැනලා යන්න දෙන්නේපා? කම්බුලට ගහන්න උනාට කනගාටු. ඒත් වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. ඔයාලා මේ තත්ත්වෙට පත් කරේ අයියලා කට්ටිය. අනේ ඒගොල්ලෝ තවත් කට්ටිය එකතු කරගෙන සෙල්ලම පටන් ගන්න යනවා. මාත් යන්න ඕනි. ඔන්න ඔක්කොම ගෙනාවා. මේ සැරේ වැඩේ සාර්ථක වෙයිද ජුණ්ඩායියේ? මෙච්චර මිනිස්සු ගොඩක් එක්ක සටන් කරන්න කවුද බොයිටවත් බෑ. කොහෙද දැන් මොටයියා ඉන්නේ? එයා අරේ රෝහණය කරන්න ඉගෙන ගන්නවා. දැන් මා කියන විදිහට වැඩ කරනු. මට වහාම රෝස් කුකුලෙක් ගෙනත් දෙනු. හරි ඔක්කොම මිනිස්සු ගෙනාවා වැඩේ පටන් ගන්න. හැමෝම දැන් මගේ ඇස් දෙක දිහා කෙලින් බලන්න. ඒ සැරේ මොකද්ද ප්‍රශ්නේ? මගේ ඇහැ ඇතුළට රොඩ්ඩක් ගියා. කවුරුවත්ම පේන්න නැහැ. මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකක් හරි අවුල. හැබැයි මම නම් පාළු නගර වලට කැමති. අල්ල ගන්නවා! අල්ල ගන්නවා! කවුද බොයි පැනලා යන්න දෙන්නේ? වැඩේ හරි ගියා. වැඩේ හරි ගියා. එයාලා කවුද බොයිව අල්ලගත්තා. මේක මගේ ජීවිතේ හොඳම දවසක්. එනවා අපි යමු. ඔහොම ඉන්න මගේ කකුලට ඇණයක් ඇනලා තියෙන්නේ. කවුද බොයි පැනලා යන්න දෙන්නේ? මේ හැමෝගෙම බේරලා යන එක නම් ලේසි වැඩක් වෙන්නේ. ඒ කවුද බොයි? ඔයා දැන් සෙල්ලම මැද්දේ නිදාගන්න තාලම් කියලා මේගොල්ලෝ දන්නේ නැද්ද? මේ සිද්ධ වෙන කිසි දෙයක් මට තේරෙන්නේ. ඒ සැරේ මොකද උනේ? ඒක පොඩි අතුරු ආබාධයක්. ගොඩක් වෙලා මෝහණය වෙලා හිටියම ඔය වගේ නිින්ද යනවා. සමහරු ඇහැරෙන්නෙම නැහැ. හරි අසාධාරණයි. සෙල්ලම නවත්තලා එයා පැනලා යනවා. එයා අපව වෙනකන් ටිකක් නිදා ගන්න ඕනේ. ඔන්න දැන් ඔබට නිදිමතක් එනවා. නිදිමත වැඩි වෙලා ඇස් මෙයාට මොන අහලාද? ඕන්න දැන් හොඳ ඕන දෙයක් කරගත්තුවයි මම මෙතන නිදා ගන්නවා.
ජුණ්ඩයියේ ජුණ්ඩයියේ මට අද රෝහණය කරන්න පුළුවන් එන්න මොකද කරන්නේ අර කවුද බොයි පැනලා යනවා නැගිටිනවා මොකද මේ සේරමනේදි කෙරෙව්වේ මගේ බලය ගැන මමවත් හරියට දන්නේ නැහනේ අපි මෙහෙම කරමු කවුද බොයිට වඩා වේගෙන් වැඩි තියන්න පුළුවන් විදියට මාව මෝහණය කරනවා ඇති ඇති දැන් හොඳට මැටි මේ සෙල්ලම දුර දිගේ ගියා වැඩි පුළුවන් තරම් ඉක්මනට මේගොල්ලන්ව කියලා හිරගෙදට දාන්න ඕන අන්න කවුද බොයි එනවා අන්න එනවා මං කිව්වනේ ආපහු එනවා කියලා පටන් ගන්නවා නුඹට කවුද බොයිට වඩා වේගෙන් වැඩි තියන්න පුළුවන් මම රෝහණය කරන්න දන්නේ නැඳ එයා මොකටද මට කියලාම කරව ගන්න තිබුණනේ නුඹ මේ ලෝකේ වේගෙන්ම වැඩි තියන වෙඩි කරු වෙනවා සද්ද කරන්න එපා. ඔහොම නවතිනවා කවුද බොයි? අයියනේ මට මේක කලින් මතක් නොවුනේ. නුඹ වාසනාවන්තයි. නුඹ වාසනාවන්තම වාසනාවන්තයා. වීරකන් අතින් ඉවරයි කවුද බොයි ඔයා කවුද බොයිටත් වඩා වේගෙන් වෙඩි තිබ්බනේ ජුණ්ඩයියේ ඒක ඇත්ත ඔයාට තරම් වේගෙන් කාටවත් වෙඩි තියන්න බැරුව ඇති ඒ වුණාට ඔයාට තාම ඉලක්කයට තියාගන්න බෑනේ ජුණ්ඩයියේ ඒ වුණාට එයා කවුද බොයිගේ තුවක්වත් බිම වැටෙව්වනේ ඉතින් ඇයි යාට වදින්න තිබ්බේ නැත්තේ මං ඒක තමයි කරන්න හැදුවේ ඉලක්කය ගත්තේ හරියට මෙයාගේ ඇස් දෙක මැද්දට මේක හරිම අසාධාරණයි ඇයි මටම මෙහෙම වෙන්නේ මේක නම් හරිම අසාධාරණයක් ඉමුසත් දින්දේ ජීවිතේ පළවෙනි වතාවට මට වාසනාව පැහැදුනා ඉමුසත් දින්දේ අද කුසන සෙල්ලම් කරන්න හදන්න එපා. මෙයා සෙල්ලම් පටන් ගන්නවිලා. ඒයි මොනවද මේ කරන්නේ? මාව දැකලා එයාට සතුටේ බෑ. දැන් ඔයාට බෑ මට මුකුත් කරන්න කවුද බෝයි? දැන් වාසනාව තියෙන්නේ මගේ පැත්තේ. ඉමු සතුටින් දැන්. ගිනා වේ වාසනාව ඔබ දෙවියන් මෙන් පසු නැත වර්ධින්නේ. ඉමු සතුටින් දැන්. මම අපරාධකාරී කවුද බෝ? මෙයාලා නම් මහ පුදුම සහෝදරයෝ. පවුල කෙනෙක්ට කියලා රෝහණය කරගන්න නැතුව පිට මිනිස්සු ගාවට යනවා. නුඹ දුෂ්ට ගති ඇති මිනිහේ. පුදුම වැඩක් මේක හරියන්නේ නැහනේ. ආපහු කරලා බලනවා. නුඹ විකෘති මනසක් තියෙන දරුණු අපරාධකාරී කවුද බෝ? ඒ වගේම කිසිම දෙයක් කරගන්න බැරි නිකම්ම නිකමේ. ඒක හරියන්නේ නැහැ. ඔයා ඔයාවම රෝහණය කරගත්ත නිසා ඔයාට වෙන කෙනෙක්ව රෝහණය කරන්න බෑ. තේරෙන්නේ නැද්ද ඒකවත්? ඕක ඉතින් මට නම් බුලුවන්. ඒ වුණාට මට කරන්න හිතෙන්නේ නැහැ. ඉන්නෝ මම මෙයාගේ ඔළුවටම වෙඩිල්ලක් තියලා මෙයාව රෝහණය කරන්න. ඉවසන්න. මං එයාව රෝහණය කරලා දෙන්නම්. ඔයා දැන් හරකෙක් වෙනවා. මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ඉන්න ඕනේ. එතකොට ඔයා නිකම්ම හරකෙක් වෙනවා. ඔන්න දැන් හරකා. ඔයා හරකෙක් නේද? ඔන්න දැන් ඔයා බැටළුවෙක් වෙලා ඉන්නේ. වෙලාවකට එයාගේ ඇත්ත ගතිගුණ එළියට එනවා. අපි අර මෝහන විශේෂඥය එනකන් ඉන්නේ නැද්ද? එයාගෙන් දැන් වැඩක් නැහැ. මොට අයියා ඉන්නවනේ. මං ආසම වැඩේ. ඕන්න දැන් ඔයා පූසි පැටියෙක්. දැන් ඕක නවත්තනවා. අපි අල්ලපු නගරයට ගියාට පස්සේ පුළුවන් ආයි මෝහනය කරන්න. අල්ලපු නගරයට ගිහිල්ලා අපි මොනව කරන්නද ජුණ්ඩයියේ? අපි ඒ බැංකුව මං කොල්ල කනවා. අනේ මන්ද ඔය වැඩ කරන්න ගිහිල්ලා අපිට ආයෙත් හිරබත් කන්න වෙයිද දන්නේ නැතු ඉන්නවා. අපි වෙනින් බැංකුව මං කොල්ල කන්නේ කවුද බොයි? අද ඉඳලා අයියලාගේ පරිගණීම ආරම්භ වෙනවා. අනේ ආපහු එනවද? මං හිතුවා ටිකක් වෙලා මේ නගරේ ඉඳී කියලා.
මේට වඩා හොඳයි අවසනාවන්ත වෙනවා. ඔන්න ඉන්නවා මෝහනකාරය. එයා තමයි අයියලේ කොමෙහාට ආවේ. එනෝ එන්න මිනිහ වල්ලගමු. ඔබ වාසනාවන්තේ. ඔබ ලෝකේ ඉන්න හොඳම වාසනාවන්තයා. ඉක්මනට වාසනාවන්තයෙක් වෙනවා. දැන් මොටයිය ඔයාව මංකොල්ලකාරයෙක් කරනවා. ඔයා ගිහින් අර බැංකුව මංකොල්ල කනවා. ඊට පස්සේ තව හොරකම් ගොඩාක් කරනවා. එතකොට ඔයාව පොලිසියෙන් අල්ලගෙන යනවා. ඊට පස්සේ අතට පහයට විතරක් නෙමෙයි ඔයාගේ බෙල්ලටත් පාංචු දානවා. අන්තිමේ උසාවි ගිහින් නඩු අහලා දඬුවම් දෙනකොට මං ඉස්සරහා පෙළී නම් හිනා වෙනවා. මීට වඩා හොඳයි අර සත්තු අත්තට ගියා නම්. මෑව්. මොකද අනේ භාෂාව. මට හොඳට අහලා පුරුදුයි. ඒ ජුණ්ඩයියේ කවුද බොයි අපරාධකාරයෙක් වුණොත් කවුද යව අල්ල හිරේ දාන්නේ? ඒක තමයි මාත් කල්පනා කරේ. එයා ලොකුම අපරාධකාරයා වුණොත් මෙයා වල්ලන්න කෙනෙක් නැති වෙනවනේ. ඔයාට ඕනේ නම් ජුණ්ඩයියේ මං එයාගේ පිස්තෝලේ ත්‍රෝහණය කරන්නම්. එතකොට කෙලින් වෙඩි තියන්න බෑ. අදහසක් ආවා. අපි ආව බයිගුල්ලෙක් කරමු. එතකොට අනාගතයේ මිනිස්සු කවුද බොයි ගැන කතා වෙද්දී එයා කොන්ද පලනදි බයිගුල්ලෙක් කියලා කියාවි. ඔයා හිතන විදිහට වැඩේ වෙයිද ජුණ්ඩයියේ? එහෙනම් වැඩේ පටන් ගන්න මොටයියේ. ඔන්න දැන් ඔයා බයගුල්ලෙක් වෙනවා. හැම දෙයකටම බයයි. මං බයගුල්ලෙක්. ඔන්න මං බයේ වෙවුලනවා. එයාගේ හෙවණැල්ලටත් එයාව බය කරවන්න. ඔයාගේම හෙවණැල්ලටත් බය වෙනවා. මගේ හෙවණැල්ල මගේ පස්සෙන් එනවා. මට අම්මා ළඟට යන්න ඕනේ. වැඩිය රඟපාන්න එපා. වැඩේ අහුවෙන්න පුළුවන්. අන්න හරි. පස්සට එනවා. ඒයි මමනේ යව රෝහණය කළා. ඉතින් මට ටිකක් යව පාලනය කරන්න ඉඩ දෙන්නකෝ. මොකද මට බයයිද? ඔව් බයයි. මාව තල්ලු කළාට ඔයාලට හොඳ වැඩේ දුන්නයි. දැන් සෙල්ලම් කළා ඇති. හැමෝම හිරගෙදර යන්න ලෑස්ති වෙනවා. ඔය මෝහන වැඩ අය කරන්න හම්බෙන්නේ නැහැ. තේරුණාද? වාසනාව කොයිතරම්ද කියලා කිව්වොත් වතුර බෝතලේ අශ්වර කාන්තාර මැද්දේදී හම්බ වුණා. ඒ උනාට මට ඕන උනේ ප්‍රසිද්ධ වේදිකාවල සම්දර්ශන පවත්වන්න නේද අනේ. ඒත් මගේ මෝහන හැකියාව නැතුව මං කොහොමද සම්දර්ශන පවත්වන්නේ? මට ප්‍රසිද්ධ මෝහන ශිල්පියෙක් වෙන්න තිබුණා. එහෙත් දැන් ඒ දේවල් නැහැ නේද? දැන් ඉතින් වාසනාවන්තයෙක් හැටියට ජීවත් වෙනවා. ඔබතුමාද කියන්නේ අර සුප්‍රසිද්ධ මෝහන ශිල්පියා? ඔව්. මගේ වාසනාවට ඔබතුමා මුණ ගැහුණේ. ඇත්තටම මට මේක ගෞරවයක්. මම විවිධ ප්‍රසංග පවත්වන අධ්‍යක්ෂකවරේ. ඇත්තටම මං ආසයි ඔබතුමා මගේ සම්දර්ශනයේ සහභාගී කරගන්න. ඔබතුමාට ලෝකෙ හැමතැනම සංචාරය කරන්න පුළුවන්. ඒ වගේම ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනන්න පුළුවන්. මම මේ කතා කරලා තියෙන්නේ මොලේ හොඳ නැති වෙච්ච මිනිස්සෙක් එක්ක. මෙහා ගත්තොත් මගේ සම්දර්ශනයේ තියොරයි. යා පුතා. සුබ උපන්දිනක් වේවා අපේ පොඩි රාළහාමිට. කොටන් ඔයාලට ඉන්නට දෙන්න. අන්න අයියලා අරගෙන එනවා. කියන්නේ එයා නම් හොඳට රඟපාන්න දන්නවා. මොකටද වහන්න නේද කිව්වේ? දවසම ඇවිදින විතරයි. අනි අපි කන්නේ නැද්ද? කොහ මෙතන රාළහාමි කොහෙද ගියේ? ටික වෙලාවකට ඔයාගේ කූඩුව මේගොල්ලන්ව තියාගන්න පුළුවන්ද? මට තව එක්කෙනෙක් ඉන්නවා. මං එයාවත් අල්ලගෙන එන්න. අනේ වෙන තැනක තියලා යන්න බැරිද? ඒගොල්ලෝ මාව භයානක හොරුනේ. බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අතේ ආයුධ නැහැ. කූඩුව දාලා තියාගන්න. ඒත් එයාලා පැනගත්ත. ඔයා හොන්දටම දන්නවනේ ඒගොල්ලෝ ඕන මීරෙකින් පයින්වයි කියලා. ඒකට හැගහගෙන ඉන්න. ඔබ දැන් පුංචි කිරිලියක් වගේ මේ ගුවන්තලේ හරහා පියාඹා යනවා. ස්තුතියි ඔබ සැමට ස්තුතියි. මොකද උනේ? කවුද බොහොමනි? දැන් එනවා යන්න. හොයිට වඩා හොඳ තැනක් තියෙනවා හීන බල බල ඉන්න. මට දැන් මේ හිරගෙදර ඉඳලා එපා වෙලා තියෙන්නේ. මේ මැදියට මේ ගල් කඩන එකත් එපා වෙලා තියෙන්නේ. දුන්නයි ඔයාට ඕනේ නම් මම ඔය ගල රෝහණය කරන්නම් ඉබේටම කැඩෙන විදිහට. කට වහගත්තේ නැත්තම් ඔයාගේ ඔළුව තමයි කැඩිලා යන්නේ.
අර මොහොන කාර්ය ගැන ටිකක් ඇහගහගෙන ඉන්න ඕන නැත්තම් මිනිහා ආයෙමත් ඔයගොල්ලන්ව යටත් කරගනි. ඒ ගැන බය වෙන්න එපා කවුද බෝයි. එයාගේ මුරට දාලා තින්නේ අපි ළඟ ඉන්න හොඳම මුරකාරයා. එයාව මොහොනේ කරන්න කාටවත් බෑ. ස්තුතියි. ඔබ සමට ස්තුතියි. මං ඊළඟ අංකය සඳහා මේ ප්‍රේක්ෂක ආකාරයෙන්ම කෙනෙක්ට ආරාධනා කරනවා. අහෝ ඔබ එන්න. දැන් මම මේ